මෙවර මැතිවරණ කාර්යාලය පවත්වාගෙන යාමේ නීතිමය පසුබිම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිලි කළා. එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් පවත්වාගෙන යා හැකි කාර්යාල වර්ග හතරක් තිබෙනවා. එක් කාර්යාලයක් හඳුන්වන්නේ නිවේදිත මධ්‍ය ඡන්ද කාර්යාලය වශයෙන්. මේ නිවේදිත මධ්‍ය ඡන්ද කාර්යාලය 2019/10/7 ඉඳන් 2019 නොවැම්බර් 17 දක්වා පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. ඒ වගේම නිවේදිත මධ්‍ය ඡන්ද කාර්යාල පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මැතිවරණ කොට්ටාස බල ප්‍රදේශයකට එක් කාර්යාලයක් බැගින් පමණයි. දෙවැනි ඡන්ද කාර්යාල වර්ගය හඳුන්වන්නේ නිවේදිත ශාකා ඡන්ද කාර්යාල අංක 1 වශයෙන්. 2019/10/7 සිට 2019 නොවැම්බර් 14 දින දක්වා පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. ඡන්ද කොට්ටාසයකට එක් කාර්යාලයේ බැගින් පිහිටවන්න හැකියාව තිබෙනවා. තුන්වෙනි කාර්යාල වර්ගය වෙන්නේ නිවේදිත ශාකා ඡන්ද කාර්යාල අංක 2. මෙවැනි කාර්යාල ඡන්ද ප්‍රදේශයකට එකක් බැගින් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එය පවත්වාගෙන යා හැක්කේ නොවැම්බර් 15 වෙනිදා ඉඳලා නොවැම්බර් 17 මධ්‍යම රාත්‍රිය දක්වා පමණයි. හතරවෙනි කාර්යාල වර්ගය වෙන්නේ අපේක්ෂකයා හෝ බලයලත් නියෝජිතයා සාමාන්‍යයෙන් පදිංචි වෙලා සිටින නිවස. මැතිවරණ කොට්ටාස බල ප්‍රදේශයකට එක් කාර්යාලයේ බැගිනුයි පවත්වාගෙන යාමට හැකියාව තිබෙන්නේ. නමුත් මේ සෑම කාර්යාලයක්ම ස්ථාපිත කිරීමට පෙර ලියාපදිංචි කිරීමක් කරන්න අවශ්‍යයි. කාර්යාලයේ ශබ්ද විකාශන යන්ත්‍ර කිසිවක් භාවිතා කිරීමට අවසරයක් ලැබෙන්නේ නැහැ. අවස්ථා තුනකදී හැරුණු විට පෝස්ටර්, කටවුට්, බැනර්, පත්‍රිකා, කොඩි මේවා ප්‍රදර්ශනය කිරීම තහනම් වෙයි.